ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද මාර්තු මාසයේ 12 වෙනිදා ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියදර දරුවෙනි, අද ජීවනයේ කෑම ගීතාවලියේ 51 වෙනි පරිච්ඡේදය තමයි අපි මෙනෙහි කරමින් ඉන්නේ. අද අපි 13 වෙනි සදා 4 සහ 15 නැමැති වචන මෙනෙහි කරන්නට යන්නේ. අපේ තේමාව පාපය සමග පොරබැදීම. ඉතින් මේ ස්ථානයේදී එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්නෙමි, පවුකාරයෝද ඔබ වෙතට අරමුණු ලබන්නේ. දැන් මේ දාවිද්ගේ ජීවිතයේ ඔහු පවු කරපු වෙලාවේ ඔහුට අපි ඊයේ ඉගෙන ගත්ත විදිහට 12 වෙනි භගන්තියේ ඔහුගේ ගැළවීමේ ප්‍රීතිය ඔහුට නැතුව ගියා. ඉතින් නමුත් ගැළවීමේ ප්‍රීතිය නැවත ඔහුට ලැබුණාම කොහොමද ලැබෙන්නේ? තමන්ගේ පාපය කියා දීලා සමාව ලබාගෙන පසුතැවිලි වෙලා, අන්න එතකොට ගැළවීම ලැබුණාට පස්සේ, නැත්නම් ගැළවීමේ ප්‍රීතිය නැවත ලැබුණාට පස්සේ 13 වෙනි භගන්තියේ ඒකයි පටන් ගන්න එවිට කියලා. එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග වෙනවා. අපිව දෙවියන් වහන්සේ මේ ලෝකේ තබලා තියෙන්නේ අනිත් මනුස්සයන්ටත් අපේ ජීවිතවලින් ආශිර්වාදයක් වෙන්න. ඒ කියන්නේ අපේ සාක්ෂිය අනිත් මනුස්සයන්ට උදව්වක් වෙන්න ඕන. අපි සාක්ෂිකාරයෝ වෙන්න ඕන. ක්‍රියා එකේ හැටේ හැටියට අපි සාක්ෂිකාරයෝ වෙන්න ඕන. නමුත් අපිට සාක්ෂිකාරයෝ වෙන්න බෑ, අපි පව් කරමින් ජීවත් වෙනවා. එතකොට බයිබලයේ කියනවා එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්නෙමි, පව්කාරයෝද ඔබ වෙතට හරවන්න ලබන්නේ. මට ඕනේ සුභාරංචි ප්‍රකාශ කළ මනුෂ්‍යයන් ඔබ වෙතට හරව ගන්න. නමුත් මමත් පාපේ ඉන්නේ. ඉතින් මම පාපේ ඉඳදී මම කොහොමද මනුෂ්‍යයෙක්ව හරවා ගන්නේ? නමුත් බයිබලයේ කියනවා එවිට නැත්තම් ඔබට ඒ නැවත ප්‍රීතිය, ගැළවීමේ ප්‍රීතිය ඔබට ලැබුණාට පස්සේ, ඔබත් දෙවියන් වහන්සේගේ සමාව ලැබුවාට පස්සේ ඔබට පුළුවන් මේ සුභාරංචිය ප්‍රකාශ කරන්න. 14 කියනවා දෙවියන් වහන්සේ, මාගේ ගැළවීමේ දෙවියන් වහන්සේ, මිනිමැරීමේ අපරාධයෙන් මා මුදා හැරිය මැනව මාගේ දිවද ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ප්‍රීති කරන්න ගීතිකා කරන්නේය. ස්වාමිනි කටාරින්න මට පිහිටුව මැනව එවිට මාගේ මුඛයේ ඔබගේ ප්‍රශංසාව දන්වන්නේ. මොකද දැන් දාවිත්ව වෙලා තියෙන්නේ පාපය නිසා, ඔහුගේ කහට හදවතේ කහට නිසා ඔහුගේ සින්දු එන්නේ නැහැ, ඔහුගේ ගීතිකා ඔහුගේ මුඛයෙන් එන්නේ නැහැ. ඔහුගේ ප්‍රීතිය ඉවත් වෙලා මිනිමැරීමේ අපරාධය ඔහුට හැමතිස්සෙම මතක් වෙනවා. ඒ නිසා ධර්මිෂ්ඨකමේ ගීතිකා ඔහුට නැහැ, ඔහුට කටාරින්න බෑ. නමුත් ඔහු නැවත අර දෙවියන් වහන්සේගෙන් ගැළවීමේ ප්‍රීතිය ලැබුණාට පස්සේ ඔහුට පුළුවන් වෙනවා නැවත සින්දු කියන්න, නැවත ගීතිකා කියන්න, නැවත කට ඇරලා දෙවියන් වහන්සේට සාක්ෂිකාරයක් වෙන්න පුළුවන් වෙනවා. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මම ඔබට ආශිර්වාද දෙනවා. ආමේන්.